අපි අද යනවා හොටෙල් ශැංග්‍රිලා එකට ක්‍රිස්මස් ස්පෙෂල් හයිටි එකක් රස විඳින්න. ඉතින් ඔයාලත් එන්නකෝ මාත් එක්කම. හොටෙල් එක පුරාවටම හරිම ලස්සනට ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් කරලා තියෙනවා. ඉතින් හරිය ලස්සනයි. ඉතින් මම මුලින්ම මේ විදියට මම ලස්සනම ලස්සන ෆ්‍රොක් එකක් මහගෙන ගියා. ඉතින් ඒ ෆ්‍රොක් එක ලස්සනට පේන විදියට වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගන්න ගමන් තමයි එන්නේ. මොකද මම මගේ චැනල් එක හරහා ඔයාලට කියලා දෙනවා මේ ගවම කොහොමද ලස්සනට ගෙදරදීම මහගන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒකට අවශ්‍ය කරන වීඩියෝස් ටික තමයි මේ විදියට මුලින්ම මම අරගන්නේ. හරි, ඉතින් ඔන්න වීඩියෝස් ටිකත් අරගෙන ඉවරයි. දැන් අපි මේ යන ගමන් ඉන්නේ ගිමන්හල කියන රෙස්ටුරන්ට් එකට. ඉතින් මීට කලිනුත් ආයෙත් මම ශැංග්‍රිලා එකේ ගිමන්හල කියන රෙස්ටුරන්ට් හයිටි වීඩියෝස් අරගෙන ඇවිල්ලා තියෙනවා. නමුත් අද මම අරගෙන ඉන්නේ වෙනස් විදියේ හයිටි එකක්. මේක ක්‍රිස්මස් ස්පෙෂල් හයිටි එකක් කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මේ විදියට මට වෝටර්මෙලන් ජූස් එකක් ලැබුණා. ඒ වගේම බබාලට ක්‍රිස්මස් ස්පෙෂල් මිල්ක් ෂේක් දෙකකුත් ඔන්න ලැබිලා තියෙනවා. මේ හයිටි ප්ලේටර් එකට අපට ජූස් දෙකක් සහ ටී දෙකක් ලැබෙනවා. ඉතින් මුලින්ම ජූස් එක තමයි මම මේ රස විඳින්න ඉන්නේ. ඉතින් ඔන්න අපේ හයිටි ප්ලේටර් එකත් ආවා. ඉතින් හරිම ලස්සනයි, විවිධ වර්ණයන්ගෙන් තියෙන. ඒ වගේම මෙන්න මේ විදියට හරිම ලස්සන ලොකේෂන් එකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔන්න අපේ බබා නම් වැඩ පටන් අරගෙන එයාට ඉතින් ඔන්න ස්පෙෂල් කෑමකුත් ලැබිලා තියෙනවා. ඒක නම් මේ හයිටි ප්ලේටර් එකට ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න එයාට තමයි ඒක ලැබුණේ. ඉතින් ඔන්න දැන් අපි කන්න තමයි ලැස්ති වෙන්නේ. මේ බලන්න හරිම ලස්සන කලස් වලින් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්නේ ඇත්තටම හරිම රසයි. ඉතින් මම ගොඩක් දෙන්නල හයිටි ට්‍රයි කරලා තියෙනවා. ඉතින් ඒ අතරින් ගොඩක් රස කැම තියෙනවා මෙතන. ඉතින් අපි අපිට ළඟත් නිසා නිතරම මෙතනට එනවා. කන්න කලින් ඉතින් හැමදාමත් වගේ මම වීඩියෝස් ටිකක් ගන්නවා. චූටි බබත් ඉතින් ඔන්න එක එක කෝලම් දානවා මගේ වීඩියෝස් වලට. ඉතින් ඔන්න ෆොටෝස් අරගෙන වීඩියෝස් අරගෙන ඔක්කොම ඉවර කරගෙන මම දැන් ඔන්න කන්න තමයි ලැස්ති වෙන්නේ. ඉතින් මම කන විදිය බලන්න හිනා වෙන්නේ කව ඔයාලා. ඉතින් දැන් මම කාගෙන කාගෙන යනවා. ඉතින් මම ආස කරන කෑම ගොඩක් තියෙනවා මෙතන. කුකීස් වර්ග තියෙනවා. ඉතින් සෑන්ඩ්විචස් වර්ග තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙතන හවසට ගොඩාක් ලස්සනයි. බැල්කනි එකක් වගේ තියෙන්නේ. තියෙන නිසා හස හොඳට පේනවා. ඉතින් මේ පැත්තේ හරිම ලස්සනට ඉර බැහැගෙන යනවා පේනවා. දන්නේම නැතිව රෑත් වෙලා. ඉතින් ටී හදනවද? ටී හදනවද? අම්මිටත් එක හදන්න, සස්ට හදන්න. ඉතින් ඔන්න යාම තේ හදාගෙන යාම් වුණා. ඇත්තටම මට දෙන්නේ නැහැ. ඇත්තටම මෙතන ටී දෙකක් තමයි ඉන්ක්ලූඩ් වෙන්නේ. ඉතින් ඔයාලට ඒක මිල්ක් එව නැත්නම් කොෆි කැමති ෆ්ලේවර් එකකින් අරගන්න පුළුවන්. අම්මිට දෙන්නේ නැති වුණාට අපච්චිට නම් ඔන්න ලොබත් එපෝ. ඉතින් ඔන්න ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ මෙතනට එන ඔයාලට හොඳ කස්ටමර් සර්විස් එකක් ලැබෙනවා. ඔයාලා හරිම හොඳයි. ඔයාලට පුළුවන් කතරගම යන ගමන්, ඒ වගේම ඔයාලා කොහේ ට්‍රිප් එකක් යනවනම් යාලේ යන ගමන් හම්බන්ත්‍ර ශැංග්‍රිලා එකට එන්න. ඉතින් යාලගෙන් හයිටි එකක් වගේ අරස් ඉඳලා යන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපි ගිය වෙලාවේ මෙන්න මෙතන ඔයාලා හඳුනගෙන ඉන්නවා. පුළුවන් නම් ඔයාලා ගෙස් කරන්න මේ කවුද ඉන්නේ කියලා. ඉතින් හැමදාමත් අපි ආවකට හොඳ ට්‍රීට් එකක් දෙනවා. ඉතින් මිස්ටර් කපිල ඇතුළු ස්ටාෆ් එකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් එහෙනම් දැන් අපි ඔන්න යන්න තමයි හදන්නේ. යන ගමන් ඉතින් මෙතන ලස්සන ක්‍රිස්මස් ඩෙකරේෂන්ස් තියෙනවා. දැන් ඔන්න රෑවෙලා නිසා ඒ වගේ ලයිට්ස් දාලා තියෙනවා. ඉතින් ඔන්න අපේ බබාලා මෙතන ලස්සනට වාඩි වෙලා පොඩ්ඩක් එන්ජොයි කරනවා. වටේම හරිම ලස්සනයි. ගොඩක් ලයිට්ස් දාලා ඒ වගේම ලස්සනම ලස්සන ක්‍රිස්මස් ඩෙකරේෂන්ස් තියෙනවා. ඉතින් බබාලත් හරිම ආසනවා. ඉතින් ඒ වගේම තමයි වෙනදා හයිටි එක වගේම අද හයිටි එකත් හරිම රසයි. ඔක්කොම හරිම රසට තිබුණා. ඒ වගේම වෙනස් ෆ්ලේවර්ස් වලින් තිබුණා. ඉතින් යන්න කලින් වුණ අපේ බබාලා ආයෙත් නැහැ නතර වෙලා මෙතන. අද හරිම ලස්සන නිසා එහෙනම් ඉතින් මේ වීඩියෝ එක මෙතනින් නතර කරන්න තමයි ලෑස්ති වෙන්නේ. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. අලුත් වීඩියෝකින් ආයෙත් හමු වෙමු. ගින්නම් මංෂෝ.